මෙහෙමයි පුතේ දැන් ඔය ප්‍රශ්නේ මේ කාරණේත් බලන්නකෝ දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානෝ වැඩ සිටිද්දි එතකොට විශාලාවේ ඔය සහ විනාශයක් සිද්ධ වුණා තේන්නාද එතකොට විශාලාවේ ඔය සහ විනාශයක් සිද්ධ වෙද්දි මාත්තු විශාලාව කියන්නේ දූපතක් නෙමෙයිනේ එහෙම මුහුදෙන් වත වුණා වූ දූපතක් නෙමෙයි මේ ගොඩ බිමත් එක්ක මුළු සමස්ත ඉන්දියාවත් එක්ක සම්බන්ධ වෙච්ච භූමිකඩක් තේන්නා නමුත් මාත්තු ඔය සහ විශාල විනාශයක් වෙද්දි ඒ මේ මේ ගොඩ බිම තීරය තුලින් අනිත් මුළු රටම විවෘතව තිබෙත් විශාලාවෙන් බාහිර ඔය රෝගේ පැතිරලා ගියේ නැහැ විශාලාව පමණයි ඒකට ගොදුරුනේ එනම් බලන්නකෝ මාතු විශාලාව පමණක් ඒකට ගොදුරුනේ ඇයි කියලා ඔබ මගෙන් ඇහුවොත් මං කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේගේ ශක්තිය නිසායි ධර්ම රත්නේ ශක්තිය නයි සංඝ රත්නේ ශක්තිය නයි ඒකයි විශාලාව දූපතක් නොවි මුහුදෙන් වට නොවු බිම් කඩක් ඇටියට තිබිලා අරසා දේශ සීමා මේ මහ පොළොවත් එක්ක සම්බන්ධ වෙලා මුළු දඹදිව තිබ්බත් කොහාටවත් ඒ රෝගේ පැතිරිලා ගියේ නැත්තේ එනම් මාත්‍යෝ බුදුරජාණන් වහන්සේගේ ශක්තිය ධර්ම රත්නේ ශක්තිය සංඝ රත්නේ ශක්තිය බුදුරජාණන් වහන්සේ දඹදිව වැඩ සිටීමේ ශක්තිය නිසාමයි මහත් වේවෙනි ආශ්චර්යයක් ඉන්දියාවේ දා සිද්ධ වුණා එනම් පුතේ මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් මම දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ නිසා පුතේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙකින් හැටියට අපිට සත්‍යක්‍රියා කිරීමට ශක්තිය තිබිය යුතුයි පුතේ ඉන්දියාව මොන විනාශයක් වුණත් අපේ රටේ විනාශය සිද්ධ වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට දේශනා කරන්නේ නැහැ අප මේ කර්මයට යට වෙන්න කියලා අකුසලයට යට වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ නැහැ තේන්නාද හැම වෙලාවම අකුසලයක් විපාකයට එනවා නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ කුසලයේ තුලින් ඒ අකුසලයේ යටපත් කරගෙන නැගී හිටින්න තේන්නාද එනතරු අකුසලයක් විපාකට එනවා කොරෝනා අකුසලයේ කියන වචනේ මම නිරතුරුව භාවිත කරන්නේ නේද ඒතකොට මේ අකුසලයක් විපාකට එන්නේ එතකොට මේ අකුසලයේ විපාකටදී දරුවෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපිට ජනතාව තුළ බිය සකස් වෙලා හිත අපේ රට විනාශ වෙනවා කියන කාරණේ සකස් කරලා ජනතාව බියටපත් කළොත් මහත්වෝ ඒ බිය නිසාම නැති අකුසල් තව තව අපි තුල ශක්තිමත් වෙනවා තේන්නා නැති අකුසල් තව තව අපි ශක්ත ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් නැතිට අපිට කරන්න තියෙන්නේ ජනතාව තුළ කුසලයේ ශක්තිමත් වෙන වැඩ පිළිවෙල මතු කරලා දෙන්න. තේන්නා? ජනතාව තුළ කුසලයේ ශක්තිමත් වෙන වැඩ මොකද බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පෑවා. ඉතින් අවුරුදු 80 වගේ වෙනකොට බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පෑවා. ඒ පිරිනිවන් පාන්න මොහොතකට පෙර ආතෝ උන්වහන්සේත් බලවත් වූ රෝගාබාධයන්ට ලකුණා තේන්නා ඒ වගේම ඉතින් බුදුරජාණන් වහන්සේටත් ගල් පෙරළුවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය නැති කරන්න උත්සාහ කළා ඒ නිසාම දේවදත්ත තහාමුදුරෝ අවීචමානිරේට වැටුණා ඒතකොට මේ සෑම දෙයක්ම පෙර සංස්කාරයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා නමුත් මහත්වරු ඒ සංස්කාරයන් ජීවිතේ පසුපසේ ලෝකනාවත් අපිට කොතනකවත් බුදුරජාණන් වහන්සේ ඒ සංස්කාරයන්ට යට වෙලා අකුසලයට ජීවිතය දෙන්න අකුසලයට රට බාර දෙන්න කියලා අපිට කියන්නේ නැහැ තේහෙනවද එහෙමයි ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් වෙන අපෙන් වැඩක් නැහැ නේද ඉතින් අපි උත්සාහ ගන්න හැම වෙලාවෙම ජනතාව තුන අකුසල් විපාක දෙනවා මෙහෙම අකුසල් නෙමේ අනාගතයේදී විපාක දෙන්න තියෙන ජනතාව කරගන්නා වූ ලෝභ දේශ මොහයන්ගේ බලවත් භාවය දකිද්දී මේ අකුසල් කියන්නේ පුතේ අපි දකින්න බොහොම සරල දෙයක් තේහෙනවද මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ තිරිසන් සතාට දෙන්නා වූ දානේ ආනිසංස සිහියක් තියනවා කියලා නේද? ඔබ තිරිසන් සතෙකුට සුවපත් වේවා කියලා මෙසිතක් වැඩුවොත් ආනිසංස කීයක් තියනවද? 100ක්. එනම් පුතේ ඔබ තිරිසන් සතෙකුට ද්වේෂය ඇති කරගත්තොත් විපාකයන් 100ක්. ඒ තිරිසන් සතට. හරි දෙවනම් සමාජය තුළ සිද්ධ වෙන තිරිසන් සත්තුන්ට කරන්නා වූ හිංසනයන්, අමනුෂ්‍යයන්ට කරන්නා වූ හිංසනයන්, දෙවියන්ට කරන්නා වූ හිංසනයන්, මිනිස්යන්ට කරන්නා වූ හිංසනයන් වල තරම් අපිට පේනව නේද? බස් එකකට නගින්න ගියත් දුම්රියකට නගින්න ගියත් මහපාරේ ගියත් කඩේකට බඩුවක් ගන්න ගියත් අපි අතින් සිද්ධ වෙන්නා වූ මනුස්ස හිංසනයන්ගේ ස්වභාවය ඒ මනුස්ස හිංසනයන්ගේ ස්වභාවය අකුසලේ වැඩි වෙනවා වැඩි වෙන්නේ කොහොමද එයාගේ ගුණාත්මක භාවය තුල අකුසල් වැඩි එයා පංචශීලයේ සුරකින කෙනෙක් නම් ගුණාත්මක භාවය වැඩි අටශීල උපෝසත සීලය රකින කෙනෙක් නම් ඊටත් වඩා වැඩි යා සාමනීය සාමින්වංශයේ කෙනෙකුන් නම් ඊටත් වැඩි යා උපසම්පදා භික්ෂුව නම් ඊටත් වැඩි එයා නිකංගෝ සෝවාන් ඵලයට පත්වෙච්ච භික්ෂුවක් නම් එවැනි කෙනෙකුට කරන්නා වූ හිංසාවේ පීඩාව මේ ආනිසංස මෙබම් විපාක මෙපමණයි කියලා කියන්න බෑ තේන්නාද එහෙනම් සමාජය තුළ මිනිස්සයා කරගන්නා වූ අකුසල් නිසා මහත්වෝ සමාජයේ අකුසල් විපාකයන් මෙහෙම නෙමේ සකස් වෙන්න තියෙන්නේ මේ වගේ බරපතල මීට වඩා ශක්තිමත් සකස් වෙන්න නමුත් මහත්වෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට
අපිට ඔබලාව බියටපත් කරලා තව තව පංච නීවරණ ඔබලාව තුල ශක්තිමත් කරලා අකුසලයේ විපාක දෙනකොට තව තව අකුසල් කරා යන්න මාර්ගය සකස් කරලා දෙන්න බැහැ. තේන්නා? මගේ හිතේ ඇතිවෙනා වූ චිත්තයයි මම ඔබට ප්‍රකාශ කළේ. තේන්නා? මේ මොහොතේ මා තුල ශක්තිය මා තුල විශ්වාසයක් ඇති වෙනවා ඉන්දියාවේ වෙන දේ අපේ රටට වෙන්න විදියක්. ඒ මගේ ධර්මයේ තුල විශ්වාසය. තේන්නා? දැන් මම කියන්නේ විශ්වාසය ඔබලාටත් ඇති කරගන්න කියලා. තේන්නා? ඔබලාටත් ඇති කරගන්න. තේන්නා? මම කියන්නේ මගේ ජීවිතය තුල තියෙන එක එක සත්‍ය විශ්වාසයක්. ආයිමත් ඒක මම මේ ඔබලාව රවට්ටන්න ඕ ඔබලාව යම් තැනක මුලා කරන් කරන දෙයක් නෙමෙයි. කියන දෙයක් නෙමෙයි. මා තුල ඇති වෙන්නා වූ සත්‍ය විශ්වාසය. මම හොඳ ආකාරව මට විශ්වාසයි ඉන්දියාවේ තියෙන ධර්මයේ ජනතාවගේ තියෙනා වූ ධර්මයේ ගුණාත්මක භාවයන් අපේ රටේ තියෙනා වූ ධර්මයේ ගුණාත්මක භාවයන් මේ රටේ ජනතාවගේ මිත්‍යා දෘෂ්ටිය අපේ රටේ ජනතාවගේ සම්මා දිට්ඨිය ශක්තිය අපේ රටේ ජනතාවගේ කර්මය කර්මඵල විශ්වාසයේ ශක්තිය අපේ රටේ ජනතාවගේ මනුස්ස ධර්මයන්ගේ ශක්තිය ඒ සියල්ලත් එක ගණිද්දි මහත්වෝ ඉන්දියාවට වෙන විනාශය අපිට වෙනවා කියලා හිතනවා නම් අපේ බෞද්ධකමෙන් ඇති අර්ථය නැහැ තේන්න. නමුත් බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දිත් ඉන්දියාවේ විශාලාවේ විනාශය වුණා. තේන්න. නමුත් එහෙම වුණා කියලා මහත්වෝ බුදුරජාණන් වහන්සේ දඹදිව ජනතාවගේ මානසිකත්වයේ බිමට වැටෙන විදියෙන් වචනයක්වත් ප්‍රකාශ කළේ නැහැ. තේන්න. වචනයක්වත් ප්‍රකාශ කළේ නැහැ. ඒක ඉතින් ඒ අයගේ අකුසල් සංස්කාරය. තේන්න. ඒ නිසා අපේ රටේ මහත්වෝ කවුද බලවත් ආකාරයෙන් අකුසල් කරන්නේ? කවුද බලවත් ආකාරයෙන් සත්ව ඝාතන කරන්නේ? කවුද බලවත් ආකාරයෙන් මනුෂ්‍ය හිංසනයන් පීඩනයන් කරන්නේ? කවුද බලවත් ආකාරයෙන් සංඝයා මේ කායිකෝ මානසිකෝ පීඩාවට පත් කරන්නේ? මාත් ඒ විනිහයිට ඉතින් අකුසල් විපාක දෙයි. තේන්න. ඒක වළක්වන්න අපිට බැහැ. ඒවා මේ අධර්මානුකූලව ජීවත් වෙන අයට අකුසල් සංස්කාර විපාක දෙයි. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට මාත් අපිට තියෙන්නේ රටේ සමස්ත ජනතාවගේම ආත්ම ශක්තිය ශක්තිමත් භාවයට පත් කරලා දෙන්න. තේන්නා? ඒ ආත්ම ශක්තිය ශක්තිමත් භාවයට පත් කරලා බියෙන් තොරව ජීවත් වෙන්න කියන කාරණය සකස් කරලා දෙන්න. ඒ කියන්නේ පංච නීවරණ බැහැර කරලා සප්තබොජ්ජංගයන් තුල එන්න. ඒ සප්තබොජ්ජංගයන් තුල අපි කොච්චර හිටියත් මාත්‍යෝ විපාකෙට එන්න තියෙන බලවත් අකුසලයක් තියෙනවා නම් මං හැම වෙලාවෙම තියෙනවා ඊළඟ තප්පරයේ අකුසලයේ විපාකෙට අවිල මාව අපවත් වෙන්න. නමුත් ඒ අපවත් වෙන මොහොත දක්වා මාත්‍යෝ අපි දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ ශක්තිය ජීවිතේට එකතු කරගන්න. එහෙම නැතුව අපි අර මේ මානසිකව වැටිලා අනේ බුදුරජාණන් වහන්සේගේ ජීවමානව හිටිය කාලේ විශාලාල් මෙහෙම විනාශයක් වුණා අනේ දෙයනේ අද කොහොමද අපි බේරෙන්නේ කියලා අපි මානසිකව වැටෙනත් මහත්තු අපි කොතනද ඉන්නේ ඈ නැති විස බීජත් ඇවිල්ලා අපේ ඇඟට රින්ද ඒවත් එක සටන් කරන්න අපේ ඇඟේ ප්‍රතිශක්තියකුත් නැහැ යි අපි ආයුෂ වර්ණයේ සැපේ බලෙන් මහත්තු උමනාවෙන් පිළිහිමටපත් වෙලයි ජීවත් වෙන්නේ තේන්න. ඒ නිසා පංච උපාදානස්කන්ධ ලෝකය කියන්නේ කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා කියන අර්ථයයි. ආයිමත් ඒකට අර්ථ දෙකක් නැහැ. ලෝකයේ අර්ථය තමයි කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා. කුමද්ද ලෝකය කියන්නේ? රූපය නිරතුරුවම කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් පවතින. වේදනාව නිරතුරුවම කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් පවතින. හඳුනා ගැනීම සංස්කාරයෝ විඥානයෝ සෑම ධර්මතාවයක්ම නිරතුරුව කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් පවතින. තේන්න. ඒ ඉතින් ලෝකයේ ස්වභාවය. ඔයිට වඩා අර්ථයක් ලෝකේට නැහැ. නමුත් ඒ කැඩෙමින් බිඳෙමින් විසිරෙන ලෝකයේ තුල මාත්‍යෝ අපි ඒ ලෝකේ අවබෝධ කරගන්න නම් අපිට සප්තබොජ්ජංගයන් වැඩුණා වූ හිතක් තියෙන්න ඕනේ. තේන්නා? සප්තබොජ්ජංගයන් වැඩුණා වූ හිතක් අපිට තියෙන්න. එහෙනම් මාත්‍යෝ අපි මේ බණ කියන්නේ මුලින්ම ලෝකේ හඳුනගන්න නෙමෙයි. ඒ අවබෝධ කරගන්න නෙමෙයි. ලෝකේ හඳුනගන්න. තේන්න? ලෝකේ හඳුනගන්න නම් මාත්‍යෝ අර බියෙන් තොර වෙලා නිරතුරුවම අර පංච නීවරණයන් තුනේ උනා වූ සප්තබොජ්ජංගයන් වැඩෙන හිතක් බවට ඒ හිතපත් වෙන්න. ඒ නිසා අපි කරන්නේ ජනතාව තුළ ඒ විශ්වාසය ඇති කරලා දෙන්න. තේන්න? ධර්මයේ විශ්වාසයෙන් ඔබ ජීවත් වෙන්න. බුදුරජාණන් වහන්සේ අපිට එහෙමනේ කියන්නේ කියලා තියෙන්නේ. තේන්න? මොනසා විනාශයක් ආවත් ඔබ ධර්මයේ විශ්වාසය තුළ ජීවත් වෙන්න. ඔබ ධර්මයේ ජීවිතයට එකතු කරගෙන එකතු කරගත්තා වූ ධර්මයේ විශ්වාසය තුළ ඔබ ජීවත් වෙන්න කියලා. තේන්න? ඉතින් ඒ ද අපිට තියෙන ජනතාවෙ තෙන්ට පෙළ ගස්සන්න. ඉතින් ඒ පෙළ ගස්සන තැනදී මාත්‍යෝ බලවත් අකුසල් විපාකෙට එන්න තියෙනවා නම් ඒ බලවත් අකුසල් විසින් ඒව අපි යටපත් කරાવી. නමුත් ඒ යටපත් කරන මොහොත දක්වා අපි ධර්මයේ කෙරේ විශ්වාසය තුල ඉන්න. ඒ ධර්මයේ තුල විශ්වාසය ඇති කරගත්ත කෙනා අකුසල් සංස්කාරයක් අපේ විපාකෙට ආවත් මාත්‍යෝ ඇස් දෙක පියාගෙන සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය
ගත්තා. ඒක සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා S2 තියාගන්න නම් මෙවැනි විනාශයන් ඉදිරියේ මහත්යෝ ජනතාව බියටපත් කරලා හරියන්නේ නැහැ. තේරෙනවා ජනතාව තුළ සප්තපොච්චංග වැඩෙන්න ඕනේ. ධර්මයේ ශක්තිය ජීවිතයට ගන්න. තේරෙන්න විශාලාවෙත් විනාශයක් සිද්ධ වුණා බුදුරයන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ. ඒ නිසා සංස්කාරයන් ඒසා කුරුඩුයි. සංස්කාරයන් ඒසා වියරුයි. මේ පංච උපාදානස්කන්ධ ඒසා වියරුවක් කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් මේ පටිච්ච සමුප්පන්නව ගලාගෙන යන පංච උපාදානස්කන්ධ ලෝකයක්. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ මහත්යෝ අපි ධර්මය මතු කරගන්න නම් ඒ පංච උපාදානස්කන්ධ ලෝකයේ අවබෝධාත්මක දිශාවට අපිට අරන් යන්න නම් මහත්යෝ ඉස්සෙල්ලාම අපි විදර්ශනාව ගැන කතා කරන්න ඉස්සෙල්ලාම පංච නීවර නැති වුණා හිතක් අපිට ඇති කරගන්න. තේන්න ඒ නිසා බෞද්ධ භික්ෂුවක් හැටියට මහත්යෝ මුලින්ම මෙවැනි තත්වයක් තුළ අපි උත්සාහ ගන්නේ ජනතාව තුළ තෙරුවන් කෙරේ විශ්වාසය, ආරෂ්ඨාංගික මාර්ගය කෙරේ විශ්වාසය, තමන් මෙතෙක් වැඩුවා වූ කුසල් ධර්මයන් කෙරේ විශ්වාසය ඇති කරලා, එයා තුළ බිය පහ කරලා, පංච නීවරණ තුනී කරලා, එයාට ධර්මය කෙරේ සතිය සිහිය ඇති කරලා තිබ්බට තැන මහත්යෝ එයාට පුළුවන් විදර්ශනාත්මක ලෝකේ දකින්න. තේන්න විදර්ශනාත්මක ලෝකේ දකින්න. එනිසා ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ අකුසලයක් විපාක දීලයි මේ කොරෝනාව මේ සාකාරයෙන් බියකරු වෙලා තින්නේ. මේ අකුසලේම මහත්ය අපි කුසලයක් බවට දෙවනු අපි ඒ කුසලයක් අකුසලයක් දෙකම අනිත්‍ය සංස්කාරයෝ කියලා දැකලා අවබෝධය සාක්ෂාත් එච්චරයි කරන් තිර. එහෙම නිසා මහත්යෝ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා හිටිය ලෝකෙත් විශාලාල් මෙහෙම විනාශයක් වුණා. ඒ නිසා භික්ෂුවක් හැටියට මම කියන්නේ කොහොමද වර්තමානයේ ඉන්දියාවේ තත්ත්වයට අපිව පත් වෙන්නේ නැහැ කියන කාරණේදී මහත්යෝ ඒ මහත්යා හිතනවා නම් මම කියන්න ඕනේ අනේ හෙට මේ රටත් විනාශ වෙයි සියල්ල විනාශ වෙයි කියලා ජනතාව බියටපත් කරලා ජනතාව තව තවත් මහත්යෝ ධර්මයේ අර්ථයන්ගෙන් බැහැර කරලා අනාථභාවයට පත් කරනවා කියන එක නම් බෞද්ධ භික්ෂුවක් හැටියට අපිට කරන්න බැහැ. තේන්නා බෞද්ධ භික්ෂුවක් හැටියට අපිට කරන්න බැහැ. ඒ නිසා අපි නිරතුරුවම ජනතාව තුළ මුලින්ම කරන්න ඕනේ අර පවතිනා වූ මේ පංච නීවරණයන් තුනී වෙන ආකාරයෙන් සද්ධර්මය දේශනා කරලා ඒගොල්ලන්ගේ බිය තුරන් කරලා ඒ බිය තුරන් කිරීම තුළින් ධර්මය කෙරේ සතිය සිහි ඇති කරලා මේ වියරු ලෝකයේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් සප්තබොජ්ජංග වැඩෙන හිතක් බවට ඒ හිත පත් කරගන්න. තේන්න ඉතින් ඒක තමයි මාත්‍රේ ඉතින් භික්ෂුවක් හැටියට අපිට කරන්න තියෙන්නේ. තේන්න නමුත් මම හැම වෙලාවම කියනවා මටත් බලවත් අකුසල් සංස්කාරයක් ආවොත් තව මොහොතකින් මගේ මරණය සිද්ධ වෙන්න. නමුත් ඉතින් එහෙම සිද්ධ වුණත් මාත්‍රේ ඒකත් හේතුඵල ධර්මයක් එතන කොතනකවත් අසාධාරණයක් නැහැ. තේන්න ඉතින් ඒ නිසා සංස්කාරයන්ගේ වියරුව ඒසා වියරුවක් නිසාමයි අපි හැම වෙලාවම වර්තමානයේ සතිය සිහියෙන් ජීවත් වෙන හැටියට ජනතාව තුළ බිය පහ කරලා සප්තපොජ්ජංගන වැඩෙන ආකාරයේ ධර්මයන් හැම වෙලාවම දේශනා කරන්නේ. තේන්න එහෙම නැතුව අපි ජනතාව බියටපත් කරනවා නම් හෙට සියල්ල විනාශ වෙයි කියලා කියනවා නම් මාත්‍යෝ එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙනු ජනතාවට තියෙන එකම ගොඩේ ඒ දෙන්න අතර වෙනසක් දකින්න විදියක් නැහැ. ඒ වගේ මාත්‍යෝ දැන් මම පසුගියදා ඒ හඬපටියෙන් මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා ඉන්දියාවේ ගුණාත්මක භාවයත් අපේ මේ මව්බිමේ ජීවත් වෙන ජනතාවගේ ගුණාත්මක භාවයත් දැස බලලා ඉන්දියාව වැනි අති විශාල ජනකාය ජීවත් වෙන රටකත් අපේ රටේ ජීවත් වෙන සීමිත ජන සංඛ්‍යාවනුත් දිහා බලලා ඒ කුසල් අකුසල් ශක්තියින් මැනලා මම බොහොම පැහැදිලිව භික්ෂුවක් හැටියට කිව්වා ඉන්දියාවේ ඇතිවෙන්නා වූ තත්ත්වය කවදාකවත් ලංකාවේ ඇතිවෙන්නේ විදිහක් නැහැ කියලා. ඒක ධර්මානුකූලව කුසල් අකුසල් මත අපි බලලා මං කියන්නා වූ ධර්මතාවයක්. තේන්න. එතකොට මාත්‍යෝ මට හොඳටම විශ්වාසයි මේ ඇසු මම මේ දේශනා කළා වූ ධර්මය මේ රටේ ජනතාවගෙන් ලක්ෂ පහක් අහලා. තේන්නාද? මේ රටේ ජනතාවගෙන් ලක්ෂ පහක් ඒ ධර්මය අහලා ඒ ධර්මය නිසාම ඒ අය මහත්යෝ බිය කියන කාරණේ පහ කරලා ඒ අය සප්ත බොජ්ජංගයන් වඩා ගන්න ඒ වගේම උපේක්ෂාවෙන් ලෝකයේ දකින තැනට හිත එක විනාඩි පහක් ශක්තිමත් කරගත්ත නම් මහත්යෝ ඒ ශක්තිමත් කරගත්තා වූ කුසලයෙන් අනාගතයේ ඉන්දියාවේ තත්ත්වයට මේ රට පත් වෙන්න තිබ්බා වූ අකුසලයේ අනිවාර්යම මිදෙන්න පුළුවන්. තේරෙනවද? අනිවාර්යම මිදෙන්න පුළුවන්. එනවා ඒ මහත්යා බියක් ඇති කරගන්නවා ඒ ප්‍රශ්න අගෝ මහත්යා බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටිය සමාජයේ වගේ දෙයක් වුණා නම් අපේ සමාජයේ එහෙම දෙයක් වෙන්න බෑ කියලා අරිඥාන හාමුදුරුවෝ කියන්නේ කොහොමද කියලා නේද? ඉතින් ඒ එහෙම වෙන්න තියෙන දේ තමයි පුතේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් හැටියට අනිවාර්යෙන්ම අපි මේ විදිය ධර්මයන් දේශනා කරලා ජනතාවගේ සිත කුසලයෙන් ශක්තිමත් නොකළොත්
ජනතාවගේ සිත් සතන් ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් ශක්තිමත් නොකළොත් ජනතාව තුල ශබ්ද බොජ්ජංගයන් වර්ධනය නොකළොත් එහෙම නොකළා නම් මාත්‍යෝ අනිවාර්යයෙන්ම අනාගතයේ ඉන්දියාවේ තත්ත්වර ලංකාවපත් තේරෙනවද ඒ නිසා පුතේ අපි මේ උත්සාහ ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් හැටියට අනිවාර්යයෙන්ම ඉන්දියාවේ තත්ත්වයටපත් වෙන්න තියෙන මේ ලංකාව ධර්මයේ ශක්තියෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් කරගන්න හරි නේද